අපි ජනාධිපතිතුමා මේ කියන කතාවට හැරිලා බැලුවොත් එහෙම දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට විශාල බාධාවක් කියන එක ජනාධිපතිතුමා පිළිගන්නවා. එසේ පිළිගන්නවා නම් රාජ්‍ය පාලනය තුළ දූෂණය හා නාස්තිය නැති කිරීම සඳහා ආදර්ශයෙන් කටයුතු කරනවලු. අන්න එතන තමයි අපිට තියෙන ගැටලුව. ජනාධිපතිවරයා ජාතිය අමතල නිදහස් දවසේදී මෙහෙම කියනකොට ආදර්ශයෙන් මෙරටේ දූෂණය නැති කරන්න සිද්ධ කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නාර්ථය අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද මේ දූෂණ මංකොල්ල වංචාවන් පිළිබඳව දිගටම කතා කරපු පිරිසක් විදියට සිවිල් සංවිධානය විදියට අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ කියන කාරණාව. මේක පට්ටපල් බොරුවක්. ඒකට හේතුව තමයි ආදර්ශයෙන් කටයුතු නොකළ බවට අපි මේ වෙලාවේදී ඊටාම අවධාරණයෙන් කියා සිටින්න කැමති. ඒකට හේතුව ආදර්ශයෙන් මේ රටේ ආණ්ඩුව ඇතුලේ දූෂණ වංචාවන් මර්ධනය කිරීමට කටයුතු කළා නම් බහුගිය මාස දෙක විතරක් අරගෙන බැලුවත් අපි හෙලි කරපු එවැගේම මේ රටේ සියලු ජනතාව දැනුවත් වෙච්ච මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව ආණ්ඩුව ගත්ත තීන්දුව තීරණය කුමක්ද? අනිත් පැත්තෙන් දූෂණයට සහ නාස්තියට වැරදි කරන කිසියෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. ඒකත් පට්ටපල් බොරුවක්. ආණ්ඩුව ලිහිල් බවක් දක්වන්නේ නැත්නම් ඔවුන්ට විරුද්ධව ගත්ත තීන්දුව තීරණ මොකද්ද? අපි දන්නවා පහුගිය කාලේ සිදුවෙච්ච මහා පරිමාණ වංචාවන්, ඒ අනුව මෙරටේ විශාල බදුමුදල් වංචාවක් සිද්ධ වුණා. ඒ තමයි යහපාලනේ ආණ්ඩු කාලයේදී අපේ රටට අහිමි වෙච්ච ඒ මහ බැංකු බැඳුම් කර වංචාවෙන් අහිමි වෙච්ච බිලියන 11ක මුදලට වඩා විශාල මුදලක් අපේ ආණ්ඩුවට නැත්නම් අපේ රටට මේ ජනතාවට අහිමි වෙනවා. ඒ තමයි සීනි වලින් සිද්ධ කරපු බදුමුදල් වංචාව බිලියන 15කට ආසන්නයි. එතකොට ඒ සම්බන්ධව අපි හෙළි කරා. එතකොට මොකද්ද මේ නාස්තිය නැති කරන්න කවුද අනුබල දුන්නේ? රාජ්‍ය අනුග්‍රහයෙන් චක්‍රලේක දවසින් දවස වෙනස් කරමින් ගහමින් මේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලි සතුටු කිරීම වෙනුවෙන් කරපු කටයුත්තක්. ඒ බදුමුදල් වංචාවට කෙලින්ම රජය සම්බන්ධයි, රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. අනිත් පැත්තෙන් අපි දන්නවා ඒත් එක්කම සිදුවෙච්ච වංචාවන් ගණනාවක් තිබුණා. ඒ විතරක් නෙමෙයි, ඒ බදුම් සීනි වලින් බිලියන 15ක් බදුමුදල් වංචා කරපු ඒ ව්‍යාපාරිකයම තමයි සැංග්‍රිලා හෝටලයට අපේ රටේ භූමිය විකිණීම පිටපස්සේ හිටියේ. අනිත් පැත්තෙන් ඔහුම තමයි ඔයිල් වලින් එක දවසකට අදාළ වෙන කැසට් එකක් ගහලා ඒ රටට ඒ තෙල් ගෙනල්ලා මිනිසුන්ගේ ආහාරයට ගන්න තෙල් ගෙනල්ලා ඒ තුලින් වංචාවන් සිද්ධ කරේ. එතකොට මේ විදිහට වංචාවන් ගණනාවක් සිද්ධ වෙලා ඒවා බිලියන ගණන් මහ බැංකු බැඳුම් කරට වඩා වැඩි වටිනාකමකින් යුක්ත වංචාවන් සිද්ධ වෙනකොට කොහොමද කියන්නේ මේ ආණ්ඩුව ඇතුලේ දූෂණයට ඒ වගේම වංචාවට ඉඩක් නැහැ කියලා? අනිත් පැත්තෙන් මෙහෙම කරන ගමන් හරිම විහිළු සහගත කතාවක් කියනවා ඒ කතාවේදී. කෙසේ වෙතත් වර්තමානයේ රාජ්‍යාංශය තුළ දූෂණ නතර කිරීමට විශාල බාධාවක් කියත්තේ කැමැත්තෙන් නෙව අකමැත්තෙන් ජනතාව මේවාට වක්‍රාකාරව සහාය ලබා දීමයි. ඇත්තටම ඉතින් මෑණියන්ගේ වස්ත්‍රය කියලා තමයි මේවට අපිට කියන්න තියෙන්නේ. අන්තිමේ අවසානයේදී මේ රටේ ජනතාව තමයි මේ දූෂණයේ වංචාව මේ රටේ තුරන් කරන්න බැරි වෙන ලොකුම බාධකය, ලොකුම සාධකය. ජනතාවලු අවසානයේදී මේ ආණ්ඩුව ඇතුළේ තියෙන මේ දූෂණ මංගොල්ලකම් නැති කරන්න බාධාවක් කියලා තියෙන. ඒ නිසා මේවා මහා හතර බීරි කතා, විලිලැජ්ජ නැති කතා. එනිසා ජනාධිපතිවරයාට අවම යුතුකමක් සදාචාරයක් තියෙනවද මන් දන්නේ මෙහෙම කතාවක්. කවුද දන්නේ මේ ස්ක්‍රිප්ට් එක හදලා දුන්නේ? කවුරු හදලා දුන්නත් මේ වගේ කතාවක් කරනකොට Tamanට හිතන්න යුතුකමක් තිබුණා. මොකද මේ ජනතාව දන්තිමේදී මේ අර බිලියන 15ක මේ සීනි වලින් බදු වංචා කරන්න උදව් කරේ. ජනතාවද අර සංග්‍රිලා හෝටලේට ඉඩම් දෙන්න කටයුතු කරේ. එතකොට අර තෙල් වලින් වංචා කරන්න කටයුතු කරේ. අන්තිමේදී අපි දැක්ක ඊයේ පෙරේදා අලුත්ම සෙල්ලම මේ රටේ අග්‍රාමාත්‍යවරයාට ඉහලින් සිටින්නේ ජනාධිපතිවරයා. එතකොට අග්‍රාමාත්‍යවරයා ගන්න තීන්දුව තීරණයක් වෙනස් කරන්න පුළුවන්කම තියෙන අපිට තේරෙන විදිහට ජනාධිපතිවරයාට. හැබැයි අපි තාමත් දන්නේ නැහැ ජනාධිපතිවරයා පහුගිය දවසේ වෙනස් කරපු ගැසට් එක, විශේෂයෙන්ම ජනාධිපතිවරයා ගහපු ගැසට් එක වෙනස් කරන. Breaking.lk